සුබ මධ්‍යහනක් හයිටින් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝතා ප්‍රථමයේ අවධානය පුවත් සිරස්තල වෙත අයවැය විවාදයේ ඇරඹේ කඩු කණ්ණාවේ බස් අනතුරින් තුවාල ලැබුවන් රෝහල් 4කට ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ITN සංචාරයක අටපට්ටම 11 වන වරටත් ජනතා සම්මානෙන් පිදුම් ලබයි දෙවන තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් රසක් උතුරු කොරියාව පොරොන්දු කඩකළ බව චන්ද්‍රිකා ඡායාරූප වලින් හෙළිවෙයි මද්‍රව්‍ය වලට එරෙහි වැඩපිළිවෙල සවිමත්ව අකණ්ඩව ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්ුණා එෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ මත්වුව දුර රටින් තුරන් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවයි ඊට සියලු පාර්ශ්වවල සහයෝගය අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 6:30 ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලැබුවා. මවනැල්ල පොලිස් වසමේ පහළ කඩු කණ්ඩායම ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ. අක්‍රේපත්තුව අට්ටාලච්චේන සිට කොළඹ බලා දහවනේ වූ එම බස් රථය පහළ කඩු කණ්ඩායම ඉපැරණි අම්බලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී තිබෙනවා. රථයේ වේගය පාලනය කර ගැනීමට රියදුරට නොහැකි වීමෙන් අනතුරු සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. අග්නිතික විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් දින 3ක සංචාරයක් සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත්තේ. මියගොස් ඇත්තේ බස් රථයේ හිමිකරු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. තුවාලකරුවන් මවනැල්ල කඩු කණ්ඩායම පෙරහදලිය හා මහනුවර රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. ඉන් දෙදිනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. බස් රථයේ රියතුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වසර 3ක් තුල රුපියල් කෝටි 3500ක වියදමින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලින් පවුල් 340000කට සෙත සැලසී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පවසනවා. කෙටි කාලයක් තුල මෙරට වැඩිම නිවාස සංඛ්‍යාවක් ඉදිකලේ මෙම ව්‍යාපෘති හරහා බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. අපිට සංඛ්‍යාත්මකව පෙන්වන්න පුළුවන් අද දිනේ වෙන විට මේ රට පුරා සමට සෙවන ජාතික නිවාස වැඩසටහනේ විවිධ සංවර්ධන වැඩසටහන් තුලින් පවුල් 340000කට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබා දීලා තියෙනවා. ඒක සංඛ්‍යාත්මකව ඕනෑම කෙනෙකුටම ඕනෑම අවස්ථාවකදී ඔප්පු කිරීමට ජාතික නිවාස අධිකාරියේ සූදානම්. 2015 අවුරුද්දේ ඉඳලා මේ වෙනකම් රජය විසින් රුපියල් මිලියන 35000කට අධික මුදලක් මේ සමට සෙවන ජාතික නිවාස වැඩසටහනට සජිත් ප්‍රේමදාස සමත්තුමාගේ නායකත්වයෙන් ලබා දීලා තියෙනවා. ජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ෆ්‍රී වයිෆයි වැඩසටහන තවදුරටත් පුළුල් කර ඇති බව රජය පවසනවා. මේ වන විට ප්‍රදේශ 1176ක් ආවරණය වන පරිදි නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇති බවයි රජය පවසන්නේ. ඊට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධීකරණය සහ අධීක්ෂණය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය මගින් සිදු කරනවා. දුම්රිය ස්ථාන බස් නැවතුම් පොළ පුස්තකාල හා තෝරාගත් පොදු ස්ථානවලදී මෙම පහසුකම් සලසා ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ සඳහා පිවිසෙන ඕනෑම අයෙකුට මාසකට මෙගාබයිට් 100ක දත්ත ප්‍රමාණයක් ලබාගත හැකියි. අයවැය දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. එය ලබන 12වනදා දක්වා පැවැත්වෙනවා. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අද පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඖෂද මහේෂ්ගෙන්. ඖෂද වාටික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටේදී පැනයක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ විමසා සිටියේ වර්තමානයේ වන විට පවුලේ වෛද්‍යවරයා කියන සංකල්පය සමාජයෙන් බැහැරව ඇති බවත්ය. ඒ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය වෛද්‍ය රාජ සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ පුද්ගලයන් 10000කට එක් වෛද්‍යවරයා සිට 3 දෙනා දක්වා ලබා දී පවුලේ වෛද්‍යවරයා යන සංකල්පය යටතේ වැඩසටහන ඉදිරි මාස 2 ඇතුළත ආරම්භ කරන බවත් සෑම පුද්ගලයෙකුටම වසරකට වරක් සිය සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීම අනිවාර්ය කරන බවත්ය.
විසිහත දෙක යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකීය සිනමා ශ්‍රේෂ්ඨය නැන්වීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව සවිමත් කළ යුතු බවත් මේ තත්ත්වය පිළිබඳ තමන් ඉතා හොඳ අවබෝධයකින් සිටින බවත් ඒ සඳහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්ය. ඉන්පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ ජිනීවා මානව හිමිකම් කොමිසම මේ ශ්‍රී ලංකාව පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳවයි. ඒ සඳහා පිළිතුරු ලබා දුන් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කර සිටියේ 2015 වසර වන විට සහනමට ලක්වීමට තිබූ ශ්‍රී ලංකාව වර්තමාන රජය විසින් බේරාගත් ආසේ වර්තමානයේ වන විට එය නිසි පරිදි කළමනාකරණය කරගෙන ඇති බවත් ඒ සඳහා විපක්ෂයේ සහයෝගය රජය විසින් අපේක්ෂා කරන බවත්ය. එය අද දින සඳහා ආරම්භ කරමින් නැගී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතායි. ලෝක වෙළඳපොලේ බොරදේල් මිල පහළ ගිය අවධියේ එහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. ඉන්පසු නැගී සිටියේ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතායි. එතුමා ප්‍රකාශ කර සිටියේ පසුගිය දින 52 කාලයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් එක ඩොලරයක්වත් ගෙන ඒමට බන්දුල ගුණවර්ධන මහතා හට නොහැකි වූ බවයි. එම කාලය තුළ රටේ ආර්ථික කඩාවැටෙන ආකාරය මහබැංකු වාර්තාවල සඳහන් වන බවත් ඇමරිකන් ඩොලර් මිලියන 444ක් කුමන්ත්‍රණ කාලයේ රටින් පිට වූ බවත් රුපියල වැඩිම ප්‍රමාණයක් අවප්‍රමාණය වූයේ එම කාලයේදී බවයි. වර්තමාන ආණ්ඩුවට ගෙවීමට සිදු වී ඇත්තේ පසුගිය කාලයේ වැඩිපුලියටගත් රාජ්‍ය වැඩිපුලියටගත් ණය මුදල් බවත් 2011 වසරේ සිට වසර 4ක කාල ඩොලර් මිලියන 138ක මුදලක් වර්තමාන රජයට ගෙවීමට සිදු වූ බවත් තවදුරටත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. ස්තුතියි ඖෂධ තොරතුරු ගෙන එම සම්බන්ධයෙන්. මාසික වැටුපට රුපියල් 2500ක දීමනාවක් එක් කිරීමට මෙවර අයවැයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයේ සේවකයන් රජයට ප්‍රසාදය පළ කර සිටිනවා. වවුනියාව ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් රජයේ සේවකයන් රජයට ප්‍රසාදය පළ කළේ මේ අයුරින්. සමස්තයක් වශයෙන් ගත්තාම හොඳ ආයවැයක් හැම ශාස්ත්‍රයේම ප්‍රතිපාදන වෙන වෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා ගරු ඇමතිතුමා විසින්. හැම පැත්තෙම සුබදායී ආයවැයක් කියලා කියන්න පුළුවන්. මෙවර ඉදිරිපත් කළ අයවැය ඇත්තටම ජනතාවාදී අයවැයක් කියලා කියන්න පුළුවන්. අධ්‍යාපනයේ ලබන දරුවන් වෙනුවෙන් ගොඩක් ප්‍රතිපාදන වෙන් කරපු අයවැයක්. ගොඩාක්ම අගය කරනවා මවක් හැටියට ලංකාවේ රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නගා සිටීමට මේ ගත්ත පියවර ඉතාමත් අගය කරනවා. ඒ වගේම මත්පැන් සිගරට් වල මිල ඉහළ යෑම ගොඩක් හොඳයි. මීට කලින් ඉතින් මෙහෙම වැඩි කිරීමක් සිදු නම් බොහොම අඩුයි. මේ ඒ නිසා මේ රජ ස්තුතිවන්ත වෙනවා. කොත්තර කයිවාර ගැහුවත් පසුගිය ආණ්ඩු කාලයේ සමයේ ත්‍රිවිධ හමුදා පැතිවලින් ඔය හංස වලින් කිසිම දෙයක් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පැත්තෙන් බැලුවේ නැහැ. මේවර ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට සමත්යක් වශයෙන් ගත්තොත් වසර 20කට අධික කාලයක් නොතිබුණු ගෙවල් කුළු දීමනාව 100%කින්ද යහපත් පැවැත්මේ දීමනාව 100%කින්ද කොමාණ්ඩු දීමනාව රුපියල් 1000 සිට රුපියල් 5000 දක්වාද වැඩි කරා. සියලුම රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 2500 ඒ ත්‍රිවිධ හමුදා සියලුම සාමාජිකයන්ට ලැබෙනවා. එහෙනම් මේවර ලොකු සහනයක් මේ ත්‍රිවිධ හමුදා පැත්තෙන් ලබා දීලා තියෙනවා. ඉදිරියට යන බලාපොරොත්තු වන තරුණ තරුණියන් උදෙසා විදේශ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍ය වැඩපිළිවෙලක් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම තමයි විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා සිහින මාලිගා නිවාස යෝජනා ක්‍රමය ඇතුළු තවත් ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අලුත් වැඩපිළිවෙල රාශියක් යෝජනා කරලා තිබෙනවා. ඉතින් මෙවර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගින් ඉදිරිපත් ක්‍රමය අයවැයට විශේෂ ගෞරවය පුද කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ රාත්‍රියේ පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරි අයවැය විවාදය ගැන සාකච්ඡාවක් කරා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එකමතිව තීන්දුව කරා අපි ඉදිරි අයවැයේදී කටයුතු කරන්න කොහොමද කියන කාරණාව. අපි සුවිශේෂීව සාකච්ඡා කරපු කාරණා තමයි මේ අයවැය නියත වශයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. මේ අයවැය තමයි මම හිතන්නේ මෑත කාල ඉතිහාසයේ ලංකාවේ පුංචි මිනිහට දැනෙන විදි අයවැයක් අපිට ගේන්න පුළුවන් වුණා. රටේ ආර්ථිකයට තරුණ කණ්ඩායම එකතු වෙන්න විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වරම් නැති ශිෂ්‍යයන්ට එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් දීලා තුන අපි හිතනවා හැම ශාස්ත්‍රයක්ම ආවරණය වෙන අයවැයක්. ඒ අයවැය ජයග්‍රහණය කරන්න අවශ්‍ය සියලු කටයුතු මේනකට අපි සූදානම් කරලා ඉවරයි. ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ ඉදිරි අයවැය විවාද සහ වැයශීෂ විවාද පිළිබඳව සමායද සාකච්ඡා කරේ. පැහැදිලිවලා එහිදී විශේෂයෙන්ම මම මතු කරා අපිට යම් යම් වැයශීෂ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය නැති කරන්නට කටයුතු කරපු පාර්ශ්වකරුවන්ගේ යම් වැයශීෂ තිබෙනවා නම් ඒ සඳහා අපට පෞද්ගලිකව සහයෝගය ලබා දීමට හෙද සාක්ෂිට එකගව නැහැ කියන කාරණේ මම හිතනවා විපක්ෂයේ සහයෝගය අපිට ලැබෙන්න ඕනි. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හැටියට අපි ඉදිරි කරපු අයවැය ලේඛනය අපිට ඉදිරියට යන්න පුළුවන් ගමනක් නිර්මාණය කරනකොට අපි සතුටු වෙනවා.
අපේ හිටපු ජනාධිපතිතුමාගේ පුතා නාමල් රාජභක්ති මහත්මයාතුමා මේ අයවැය ඉතාමත් හොඳ එකක්. හැබැයි මේක ක්‍රියාත්මක කරන කාලේ මැදි කියන පරිදි එතුම දුන්නේ. එතනින්ම කිව්වා මේ අයවැය හොඳයි කියලා ජනතාවට. හිත ජනතාව හිතවාදී අයවැය කියලා කිව්වා. ඉතින් ඒ අයවැය මේ ජනතාවගේ අතරට ගිහිල්ලා මේකේ තියෙන පහසුකම් ප්‍රතිපාදන කොහොමද ජනතාව ලබා දෙන්නේ පරිණිඩිය කියන එක තමයි කිව්වේ. ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද ITN පරිශ්‍රයට පැමිණියා. කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ITN පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ ITN මාධ්‍ය ජාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. ආයතනයේ කාර්ය මණ්ඩලයේද ඊට එක්ව සිටියා. අනතුරුව රුවන් විජේවර්ධන මහතා සහ සභාපතිනිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වය අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චිගේ අටපට්ටම වැඩසටහන මෙවරත් ස්ලිම් නිල්සන් ජනතා සම්මානෙන් පිදුම් ලැබුවා. පිටපිටම 11 වන වරටයි මෙවර ඔහු සම්මානෙන් පිදුම් ලැබුවේ. හසන්ත හෙට්ටිආරච්චි අකණ්ඩවම 11 වන වරටත් මෙවර ජනතා සම්මානෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්. ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී ඔහු ජනප්‍රිය නිවේදක සඳහාද නිර්දේශ වුණා. ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කරන ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චිගේ අටපට්ටම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරද බෙහෙවින් ජනප්‍රිය වැඩසටහනක්. එය සනාථ කරමින් මෙවර ස්ලිම් නිල්සන් ජනතා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීම ITN මාධ්‍ය ජාලයේ පමණක් නොව සමස්ත අටපට්ටම ප්‍රේක්ෂකයන්ම ලැබූ ජයග්‍රහණයක්. ස්ලිම් නිල්සන් පීපල්ස් TV ප්‍රෝග්‍රෑම් ඔෆ් ද ඉයර් කොයි TV ප්‍රෝග්‍රෑම් එකද? අටපට්ටම. රටපුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගිය දැන්. ගම්පහ මීරිගම කැටකාලපිටිය පානීයජල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ සඳහා වැයකිරණ මුදල රුපියල් ලක්ෂ 133ක්. ප්‍රජා ශ්‍රම දායකත්වයේද මීට ලැබෙන අතර ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවයි ව්‍යාපෘතිය බහරව කටයුතු කරන්නේ. ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියෙන් පවුල් 5000කට ජලය සැපේනවා. ප්‍රදේශයේ ජල උල්පතක් උපයෝගී කරගනිමිනුයි ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවරගෙන ඇත්තේ. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාතහේවා හැට තලාතෝයේ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියටපත් කෙරුණා. ඒ පාතහේවා හැට එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නවීන පහසුකම් රැසකින් සමන්විතවයි මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබෙන්නේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 250ක්. විදුහල්පති එම්.බී. මුතුබණ්ඩා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ කළුතර පන්විල ටෙරස් පළමු හා දෙවන පටුමග සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැයකිරණ මුදල රුපියල් ලක්ෂ 20ක්. වසර ගණනාවක් තිස්සේ අබලන්තත්වයේ පැවති මෙම මාර්ග සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ පවුල් රැසකට සෙත සැලසෙනවා. වවුනියාව සෙට්ටිකුලම ප්‍රධාන මාර්ගයේ පාවක්කුලම හා උලුක්කුලම අතර කොටස ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනුණා. ප්‍රදේශයේ ගම්මාන 11ක් ආවරණය වන පරිදි මෙම මාර්ගයේ කිලෝමීටර 3ක කොටසක් මෙසේ තාර අතුරා ප්‍රතිසංස්කරණය කරනවා. මේ සඳහා වැයකිරණ මුදල රුපියල් ලක්ෂ 15ක්. මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා. මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රොබර්ට් නොක්ස් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරුණා. ඒ ජනතා අයිතියටපත් කිරීම සිදු කෙරුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා රුපියල් මිලියන 12ක මුදලක් වැය කර තිබෙනවා. මාර්ගය සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ පවුල් රැසකට සෙත සැලසෙනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු සමාජිකයින්ට එරෙහි නඩුව අභිභාෂණ අධිකරණයේදී අද විභාගයට ගැනුණා. දීපාලි විජේසුන්දර අචල වෙංගප්පුලි යන විනිසුරුවන් හමුවෙයි නඩුව විභාගයට ගැනුණේ. සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අභ්‍යාචනාධිකරණයේ ලබා දුන් තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙනුයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ. නඩුව අප්‍රේල් මස 3 වනදා විභාගයට ගැනීමට නියෝග කෙරුණා.
බලපත්‍ර නොමැති සංචාරක හෝටලයක් වටලා අධික මිල ගණන් වලින් යුත් මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට සුරාපතු නිලධාරීන් සමත් වුණා. පන්නල හොරතැපුල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කළේ සුරාපතු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. අදාළ සංචාරක හෝටලයේදී විදෙස් රටක නිෂ්පාදිත වයින් බෝතල් 117ක් බීර බෝතල් 63ක් හා අධික මිල ගණන් වලින් යුත් මත්පැන් බෝතල් 10ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සංචාරක හෝටලයේ පවත්වාගෙන ගිය පුද්ගලයාද අත්අඩංගුවටගත් බවයි සුරාපතු නිලධාරීන් පවසන්නේ. සුරාපතු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාපතු අධිකාරී චන්න වීරකුඩි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගුවන්යානා නාශක ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා පතරොම් තොගයක් සමග යුද හමුදා සෙබලෙකු රිදීමාලියද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි යුද හමුදා සෙබලාගේ නිවස පරීක්ෂාවට ලක් කෙරුණා. විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි සඳහා යොදා ගන්නා ජීව පතරොම් 273ක් හා ගුවන්යානා නාශක ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා ජීව පතරොම් 73ක්ද මෙහිදී සොයා ගැනුණා. මීට අමතරව ගිනියාවි සඳහා යොදා ගන්නා යකඩ බැරල් දෙකක්ද මෙම නිවසේ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සෙබලා මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ එක්. හංගේරිය ජාතික තරුණියක දූෂණය කළ සැකකරු දින කිහිපයකට පසු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ CCTV දර්ශන ඔසේ කළ විමර්ශනවලට අනුවයි. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. මෙම තරුණිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියේදී කටුනායක බලා යාමට තමන් ඇනවුම් කළ වෑන් රථයේ පැමිණෙනතුරු මහමගට වී බලා සිට ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේදී. ඇය අසල නතර කළ වෑන් රථයකට ඇය නැග ඇත්තේ එය තමා ඇනවුම් කළ වෑන් රථයේ බවට වරදවා වටහාගෙනයි. මෙම තරුණිය දොනංගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් වෑන් රථය තුලදීම දූෂණය කර මහමග දමා ගොස් තිබුණා. ඇගේ පැමිණිල්ලකට අනුව CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකර පොලිසිය සැකකරු පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ඔහු 18 හැවිරිදි තරුණයෙක්. සැකකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලදුව ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත වන්දනාගාරගත කෙරුණා. නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර එකගේ වසා දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී එම් ජෞෆික් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මේ පිළිබඳව දිස්ත්‍රික් සහ පළාත් සෞඛ්‍ය අංශ බලධාරීන් දැනුවත් කර ඇති බවයි. එසේම අවට සෙසු ප්‍රධාන රෝහල්ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර එකගේ පවත්වාගෙන යාමට නිර්වින්දන වෛද්‍යවරුන් 4 දිනකවත් අවශ්‍ය බවයි වාර්තා වන්නේ. දූෂණ විරෝධී හඬ සංවිධාන කළ මාධ්‍ය හමුවක් ගාල්ලේදී පැවැතුණා. එහි කැඳවුම් කරු රජිතකේ අක්මීමන මහතාතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික අමාත්‍යාංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග සංවිධාන කළ සාහිත්‍ය උළෙලක් කොළඹදී පැවැතුණා. දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැතුණු සාහිත්‍ය තරඟවල ජයග්‍රාහකයන්ට මෙහිදී ත්‍යාග ප්‍රදානය කෙරුණා. විද්‍යුත් නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. සුජාත දරුවෝ මද්‍රව්‍ය වැඩසටහන අම්පාර මහ ඔය රඹකැන් ඔය මහවැලි කලාපයේදී පැවැතුණා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියයි ඒ සංවිධාන කළේ. පාසල් සිසුන් සහ තරුණ තරුණියන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. රට වෙනුවෙන් අපි ජාතික සංවිධානයේ පිහිටුවීම කන්තලේදී සිදු කෙරුණා. විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් එක්වයි ඒ පිහිටුවා ගැනුණේ. ඔවුන් එක්ව කන්තලේ දුර්ගා මහපාර්වතී දේවාල පරිශ්‍රයේදී විශේෂ පූජාවක්ද පැවැත්වුවා. සෑම ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුගෙන් 4 දෙනෙකුම මිය යාමට හේතුව බෝ නොවන රෝගයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. දිනෙන් දින ඉහළ යන බෝ නොවන රෝග වැළඳීම සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණයක් සිදු කිරීමට බෝ නොවන රෝග ඒකකය තීරණය කර තිබෙනවා. 19.95 ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඕනෑම අයෙකුට මෙම සමීක්ෂණයට එක්විය හැකි. බෝ නොවන රෝගවලට ගොදුරු වීම සඳහා ඕනෑම අයෙකුට පවතින අවධානම සම්බන්ධයෙන් දැනුවත් විය හැකි බවද මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා. මිලියන 40ක් ලෝකෙ මිය යන්නේ බෝනෝන් රෝග නිසා. ලංකාවෙත් 125,000 අවුරුද්දකට මිය යනවා. මේ සංඛ්‍යාවෙන් 3/2ක්ම මිය යන්නේ බෝනෝන් රෝග. අපි මේ කතා කරන පැයක් තුල 10 දෙනෙක් විතර මිය යනවා බෝනෝන් රෝග නිසා. මේ මිය යන අයගෙන් 3 දෙනෙක් පමණ අඩු ඇසින් මිය යන්නේ. එතකොට ඒක රටට දරන්න බැරි බරක් වෙනවා. එහෙම මිය යන්න පටන් ගත්තොත් මිනිස්සුන්. අපි උත්සාහය කරන්නේ මේ අඩු ඇසින් මිය යන ගණන හැකියදා තුනට අවම කරන්න. සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් රටේ තත්ත්වය වෙනස් වෙනින්ද හුඟක් වෙලාට මිනිසුන්ගේ පරිභෝජන රටාව ඉක්මනට හරි වෙනස් වීමක් ලක් වෙනවා.
දැන් මේ වගේ තත්ත්වවලදී අපිට අවශ්‍ය වෙනවා මොකක් හරි ක්‍රමයක් මේ ආහාර පරිභෝජන රටා වෙනස් වීම ගැන දැනගන්න ඉක්මනට දැන් ඒ ඉක්මනට දැනගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපි හඳුනලා දෙන්න යන්නේ ජංගම දුර්ගතන මගින් කරන සමීක්ෂණය දැනට ලෝකයේ රටවල් 3ක් විතරයි මේක කරලා තියෙන්නේ මේ සමීක්ෂණය සමීක්ෂණයට සහභාගී වෙලා ඒකට අපි ලබා දෙනව උපකාරය ජාතියක් වශයෙන් අපි සියලු දෙනා ඔබට නැගැති වෙනවා හේතුව මේ ලබා ගන්න දත් වලින් අනාගත පරම්පරාව බෝ නොවන රෝග වලින් වැළක්වීමට හේතු පාදක වෙන හින්දා ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙනවා පසුරු දෙකේ සිට පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න සුබ දවසක් www.itnnews.lk